අද මම ජෙලි ලේයර්ස් පුඩින් එකක් හදාගත්තා. ඉතින් මේ පුඩින් එක රස වගේම කෑමමේසි ලස්සන කරන පුඩින් එකක්. ඉතින් බලමු මම කොහොමද හදාගත්තේ කියලා. ඒ වගේම මම මතක් කරන පහසෙම වීඩියෝ බලන්න channel එක subscribe කරලා නැතිනම් විතරක් subscribe කරන්න. ඒ වගේම අලුතෙන් වීඩියෝ එකක් upload කරපු ගමන් බලන්න ළඟම තියෙන bell icon එකත් click කරන්න. Jelly pudding එක හදා ගන්න රතු පාට ජෙලි ක්‍රෑම් 90ක්, කොළ පාට ජෙලි ක්‍රෑම් 90ක්, milkmaid මිලිලීටර් 250ක්, gelatin මේස හැඳි 4ක්, සීතල වතුර මිලිලීටර් 100ක්, වතුර මිලිලීටර් 950ක්. මුලින්ම රතු පාට සහ කොළ පාට ජෙලි පැකට් දෙක වෙන වෙනම භාජන වලට එකතු කර ගන්නවා. තැම්මා සීතල වතුර මිලිලීටර් 100 මිලිලීටර් 50 කප් එකකට දාගෙන ජෙලටින් මේස හැඳි දෙකක් එකතු කරන් මිශ්‍ර කර ගන්නවා. මුලින්ම ජෙලටින් මේ විදිහට සීතල වතුරේ දිය කරගත්තාම හරිම පහසුවෙන් උණු වතුරේ දිය කර ගන්න පුළුවන්. මම දැන් මේ ජෙලටින් ටික හදාගත්තේ රතු පාට සහ කොළ පාට ජෙලි වලට එකතු කරන්න. මුලින්ම මම වතුර මිලිලීටර් 600ක් භාජනයකට දාලා රත් කරගන්නවා. වතුර එක හොඳට රත් වේගනේදී මම සීතල වතුරේ දිය කරගත්ත ජෙලටින් ටික එකතු කරගන්නවා. එකතු කරන් මම මිශ්‍ර කරගන්නවා. වතුර ටික හොඳට රත් වුණාට පස්සේ තමයි ජෙලටින් එකතු කරන්නේ. එතකොට ලේසියෙන්ම ජෙලටින් ටික දිය කරගන්න පුළුවන්. දැන් ජෙලටින් ටික හොඳට වතුරේකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ජෙලි දිය කරගන්න මම වතුර මිලිලීටර් 600යි ගත්තේ. ඒ නිසා මම ජෙලටින් දිය කරගත්ත වතුර මිලිලීටර් 300 කොළ පාට සහ රතු පාට ජෙලි වලට එකතු කරගන්නවා. එකතු කරන් මිශ්‍ර කරගන්නවා. මුලින්ම මම කොළ පාට ජෙලියකට ජෙලටින් මිශ්‍ර උණු වතුර මිලිලීටර් 300ක් එකතු කරන් මිශ්‍ර කරගන්නවා. හොඳට ජෙලි ටික දිය වෙනකම් මිශ්‍ර කරලා තියන්න. ටික වෙලාවක් මේ විදිහට මිශ්‍ර කරද්දී ජෙලි ටික හොඳට දිය වෙනවා. දැන් මම ඉතිරි ජෙලටින් මිශ්‍ර උණු වතුර මිලිලීටර් 300 රතු පාට ජෙලියකට එකතු කරන් මිශ්‍ර කර ගන්නවා. ඉතින් මේ ජෙලි පුඩින් එක හදද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ මිශ්‍රණ හදාගෙන හොඳට නිවෙන්න තියන්න. මොකද අපි ෆ්‍රිජ් එකේ තියලා ලේයර් එකක් සෙට් කරගෙන ඊළඟ මිශ්‍රණය එකතු කරද්දී මේ මිශ්‍රණයේ රසනේ තිබුණොත් පාටවල් දෙක එකට එකතු වෙනවා. ඒ නිසා හොඳට නිවුණට පස්සේ තමයි ඊළඟ ලේයර් එක එකතු කරන්න ඕනි. පහසියෙන්ම ජෙලි එක ගලව ගන්න ඔයාලා හදන භාජනයේ මේ විදිහට බටර් ටිකක් ගාලා තියාගන්න. මුලින්ම මම රතු පාට ජෙලි එකෙන් කෝප්ප භාගයක් එකතු කරගෙන ඩීප් ෆ්‍රීසර් එකේ විනාඩි 20ක් සෙට් වෙන්න තියෙනවා. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ milkmaid ජෙලි මිශ්‍රණය හදාගත්ත විදිය. වතුර මිලිලීටර් 350ක් මම රත් වෙන්න තියලා තියෙන්නේ. ඒ වගේම මම සීතල වතුර මිලිලීටර් 50කට ජෙලටින් මේස හැඳි දෙකක් එකතු කරලා දිය කළා මම ළඟ තියාගන්නවා milkmaid මිශ්‍රණයට එකතු කරගන්න. දැන් මම වතුර මිලිලීටර් 350 හොඳට රත් වේගෙන එද්දී milkmaid මිලිලීටර් 250 එකතු කරලා මිශ්‍ර කරගන්නවා. milkmaid ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ දිය කරගත්ත ජෙලටින් මේස හැඳි දෙක මේ විදිහට එකතු කරගෙන මිශ්‍ර කරගන්න. ජෙලටින් ටික මේ විදිහට හදාගෙන එකතු කරගද්දී පහසියෙන්ම දිය කරගන්න පුළුවන්. දැන් මම ලිප ඔෆ් කරලා හොඳට මේක නිවෙන්න තියෙනවා. ඉතින් මේ ජෙලි පුඩින් එක හදද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ මිශ්‍රණ හොඳට නිවිලා තියෙන එක. ඩීප් ෆ්‍රීසර් එකේ විනාඩි 20ක් තියෙන ලේයර් එක හොඳටම සෙට් වෙලාද කියලා බලලා තමයි ඊළඟ ලේයර් එක එකතු කරන්න ඕනි. ඩීප් ෆ්‍රීසර් එකේ තියලා ගත්ත රතු පාට ජෙලි එක හොඳට දැන් සෙට් වෙලා තියෙන්නේ.
දැන් මිල්ක් මේඩ් මිශ්‍රණයත් හොඳට නිවිලා තියෙන්නේ. ඒ නිසා මම මේ විදියට එකතු කර ගන්නවා. මිල්ක් මේඩ් ජෙලි ලේයර් එකත් ඩීප් ෆ්‍රීසර් එකේ තියලා හොඳට සෙට් වුණාට පස්සේ මම කොළපාට ජෙලි එකකින් කෝප භාගයක් එකතු කර ගන්නවා. හැම ජෙලි ලේයර් එකක්ම හොඳට සෙට් වුණාද කියලා බලලා ඊළඟ ලේයර් එක එකතු කරන්න. ඉතින් මම මේ විදියට ජෙලි ලේයර්ස් මාරුවෙන් මාරුවට ඩීප් ෆ්‍රීසර් එකේ තියලා සෙට් කර ගන්නවා. ඩීප් ෆ්‍රීසර් එකේ තියන්නේ මේ විදියට ලේයර්ස් සෙට් කර ගන්න විතරයි. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ රැයක් තියන්න. දැන් මම පෑ 10කින් විතර තමයි මේ ජෙලි එක මේ විදියට වටේ නයිෆ් එකකින් ගලව ගන්නවා. රටටම එනකන් හොඳට ගැලවිලාද කියලා මේ විදියට චෙක් කරලා බලලා ප්ලේට් එකක් තියලා අනිත් පැත්තට හරවලා ගන්න. ඉතින් මේ ජෙලි පුඩින් එක පෑ 3ක් විතර එළියේ තියාගන්න පුළුවන්. ඉතින් මම මේ ජෙලි එක මේ විදියට කෑලි කපා ගන්නවා. ඔයාලට කැමති විදියට මේ ජෙලි එක කපා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ජෙලි පුඩින් දානෙකට උනත් එකතු කර ගන්න පුළුවන් වෙනසකට. ඉතින් මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත ජෙලි පුඩින් එක හරිම රසයි, ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තාම channel එක subscribe කරලා නැතිනම් විතර subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.